ස්ත්‍රී කුමරු ඔහුගේ බිරිඳ මේගන් සහ ඇයගේ මව නිව්යෝකේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව පැපරාසින්ගේ මෝටර් රථ ලුහුබැඳීමකට මුහුණ දී තිබෙනවා. ඔවුන් මෙම සිද්ධියට පැය දෙකකට වැඩි කාලයක් මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ. මාර්ගයේ රතු පැහැති ආලෝක සංඥා දැල් වී තිබියදීත් ඒවා නොසලකා හරිමින් එම මෝටර් රථ ධාවනය කර තිබෙනවා. තවද පදික වේදිකාවේ රිය පැදවීම, එක්වරම මෝටර් රථ හැරවීම ඇතුළු අපරීක්ෂාකාරී රිය පැදවීම් රැසක්ද වාර්තා වී ඇති බව විදෙස් මාතේ සඳහන්. මෙලෙස රථවාහන හයක් පමණ ඔවුන්ව ලුහුබැඳ ඇති බවයි වාර්තා වන්නේ. හැරි කුමරු මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක්ද කර තිබෙනවා. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිදුව නැහැ. බකින්හැම් මාලිගයේද මේ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් කර නැහැ. මෙහිදී හැරි සහ මේගන්ද ඇයගේ මවද කුලිය රථයේ පිටුපස සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක්ද මාධ්‍යට වාර්තා කර තිබුණා. හැරි කුමරුගේ මව වන ඩයනා කුමරියද මෙවැනි පැපරාසි ලුහුබැඳීමක් අතරතුරදී සිදු වූ රියානතුරකින් ජීවිතක්ෂයට පත් වුණා. ඒ 1997 අගෝස්තු 31 වනදායි. ඉතාලියට බලපෑ ඇති අධික වර්ෂාවත් සමග ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙනවා. ගංවතුරින් පුද්ගලින් 9 දෙනෙකු මියගොස් තවත් පුද්ගලින් කිහිප දෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට පුද්ගලින් 10,000ක් පමණ එම ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර පුද්ගලින් 50,000කට පමණ විදුලිය ඇනහිට තිබෙනවා. බලධාරි පවසන්නේ එරට ගංකා 14ක ඉවුරු මේ වන විට කැඩී ගොස් ඇති බවත් නගර 23ක් ජලයෙන් යට වී ඇති බවයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.